हाई भुवन आदरणीय दुवे पुते ओब एकतु वी सिटिन्ने विषन एडियु श्रीलंका अपगे यूट्यूब नालिकाव समगिन सलकियुतु कालसीमावकट पसुव मम सितुव ओब समग तव इत्तिरिवति बेन पाडम मालाव साकच्छावट लक्करन इतिन अद साकच्छा किरीमट बलापुरुत्तु वन्ने जीबी सेनानायक विसिन विरचित वेसक पहन नम्बू केटिकताव पिलिबंदव मेम केटिकताव අතිරේක සිංහල සාහිත්‍ය විෂය ධාරාව හදාරන දුවාදරුවන්ට වගේම උසස් පෙළ විෂය ධාරාව හදාරන උසස් පෙළ සිංහල විෂය ධාරාව හදාරන දුවාදරුවන්ටත් අතිශයින් වැදගත්. ඉතින් මා විශ්වාස කරනවා මේ කෙටි කතාව ඇසීමෙන් පසු කෙටි කතාවේ ਵਿਚාරය ඇසීමෙන් පසු ඔබ දෙකොට්ටාසයටම යම් අවබෝධයක් මේ සම්බන්ධයෙන් ලැබේවි කියා. ඉතින් ඔබත් මමත් දන්නවා මේ රචනා කර තිබෙන්නේ ජීබී සේනානායක නම් වූ අග්‍රගණ්‍ය කෙටි කතා කරුවා. සිය දුප්පතුන් නැති ලෝකය නමැති කෙටි කතා සංග්‍රහයෙන් තමයි මේ කෙටි කතාව උපුටාගෙන තිබෙන්නේ. මේ කෙටි කතාවේ වස්තු විෂය කුමක්ද? බොහොම සරල වස්තු විෂයක් තිබෙන්නේ ග්‍රාමීය පවුල් සන්දර්භයක අයියා විසින් සාදනු ලබන වෙසක් කූඩුව ගිනි ගැනීමත් සමග මල්ලිගේ සිතෙහි ඇතිවන තැවුල තමයි මේ කෙටි කතාවේ ප්‍රධාන වස්තු විෂය බවට පත් වී තිබෙන්නේ. මේ කෙටි කතාවේ ධාරණාව පාඨකයා අභිමුව නිරූපණය කරන ධාරණාව කුමක්ද? එනම් ළමා ලෝකයේ ඊටාම සරලයි සුගමයි ඊටාම අවියෝජනීය හැඟුම් මාත්‍රාවන්ගෙන් අනූනයි කියන කාරණා. තවත් පැහැදිලි කරන්නේ නම් ළමා මනස නොඉඳුලි. ළමා මනසේ පවත්නා වූ ඒ විචිත්‍රවත් ස්වභාවයෙන් සහෝදරකම එකිනෙකා කෙරෙහි පවත්නා වූ ආදරබර ඊර්ෂ්‍යා සහගත හැඟීම් වගේම ජීවිතයේ අනියත බව මේ වෙසක් පහන කෙටි කතාව තුළින් මනාව නිරූපණය කර තිබෙනවා. මා යටකී කාරණාව සාකච්ඡා කළොත් ජීවිතයේ අනියත බව එනම් වෙසක් පහන කියන නාමයම මෙහි සංකේතයක්. ඔබ දන්නවා වෙසක් කූඩුවෙන් අටලෝ දහම නිරූපණය වන්නේ යම්සේද මේ කෙටි කතාවේ එක්තරා සංදිස්ථානයක කතකයාගේ අත්තරදීමක් නිසා අයියා විසින් සාදන වෙසක් කූඩුව ගින්නෙන් පිලිස්සී විනාශ වෙනවා. ඉතින් සංකේතවත් කරන්නේ ඒ තුළින් ජීවිතේ පවතිනා වූ අවිනිශ්චිත බව අනියත බව. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම පාඨකයා අභිමුව නිරූපණය කරන ජීවන දෘෂ්ටිය. ඊට වෙනස්ව කෙටි කතාව පුරා දිවෙන්නේ ළමා මනස ළමා මනසේ තියෙන බොහෝම නොඉඳුල් ස්වභාවය එකිනෙකා කෙරෙහි පවත්නා වූ බැඳීම එකිනෙකා කෙරෙහි පවත්නා වූ සුළු සුළු අමනාපකම් මේ කෙටි කතාවේ විවරණය කර දී තිබෙනවා. ඉතින් මේ කෙටි කතාව රචනා කර දී තිබෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. කතකයා තමයි මේ කතාව අපට විකාශනය කරන්නේ. කතකයා යනු කුඩා මල්ලි කෙනෙක්. ඔහුට බාල තවත් නැගණියක් සිටිනවා. බොහොම තලතුණා වයසක පසු වෙනවා නැත්නම් තලතුණා භූමිකාවක නිරත වෙනවා පවුලේ අයියා. ඔහුගේ වයස අවුරුදු 14ක් පමණ වෙනවා. ඔහු තලතුණා වයසට ඔබින බොහොම චාම් ගති පැවතුම් ඇති වැඩි කතා බහකින් තොරව පරිණත පුද්ගලයෙකු ලෙසයි කෙටි කතාවේ නිරූපණය වී තිබෙන්නේ. ඔහු බොහොම සංයමයෙන් යුතුව මේ කුඩා දෙදෙනාගේ අඩදබරයන්ට මැදිහත් නොවි වෙසක් කූඩුව සෑදීමේ කාර්යභාරයේ දිගින් දිගටම නිරත වෙනවා. එෙහිදී කුඩා නැගණිය සහ කතකයා වන මල්ලිගේ සහයෝගය ඔහු ලබා ගැනීමට අපේක්ෂා කරනවා. නමුත් කෙටි කතාව පුරා විකාශනය වෙනවා මේ නැගණිය සහ කතකයා අතර ඇතිවන යම් යම් බහින් බස්වීම් ආදරබර තරහ ඒ වගේම ඊර්ෂ්‍යා සහගත හැඟීම් හුවමාරු කර ගැනීම කෙටි කතාව පුරා විකාශනය වෙනවා. නමුත් කතකයා කරන කියන දේවල් තුලින් අමනාප වන්නේ නැහැ. වෙසක් කූඩුව සාදන අයියා කිසිදු විටක. එයයි මෙහි තිබෙන විශේෂත්වය. අපි බලමු උදාහරණ කිහිපයක් මේ ਵਿਚාරයේ නැත්තම් මේ පාඩමාශ්‍රිතව අවබෝධය ලබා ගැනීම සඳහා. දැන් කතකයා මෙලෙස තමාගේ නැගණියව අමනාපයට පත් කරනවා. අපි පැය කිහිපයක් සහයෝගයෙන් වැඩ කළෙමු. සන්ධ්‍යාවේ මුහුණු සෝදා එහි පියරු තවරාගෙන වටේ රැලි ඇල්ලු අලුත් ගෞමක් හැඳ නංගි බීක්කු සෑදීමට මා අසලින් හිඳගත්තාය. ඇගේ අලුත් ගෞම දැක මාතුල උපන් ඉරිෂියාවක් නිසාදෝ ඇය කෝප කරවීමට මට සිතින.
මම අලවමින් තිබෙන කඩදාසි කැබැල්ල පසෙක තබා නහය රැලි ගන්වා හරි ගඳයි කීවෙමි. ඔබට පැහැදිලි පවුලක් තුල අයියලා මල්ලිලා වෙන්න පුළුවන්, නංගිලා අයියලා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියන් අතර මෙවැනි සුළුසුළු අමනාප වීම් සුළුසුළු ආරවුල් ඇති වෙනවා. නමුත් කුඩා කාලයේ මේ ඇතිවෙන ළඳ බොළඳ අමනාප වීම් වල ආයු කාලය ඉතාම කෙටි, එව ශණයෙන් අමතක වෙලා යනවා. නැවතත් ඔවුන් සුපුරුදු පරිදි තමාගේ කෙලිලොල් ජීවිතයේ නිරත වන ආකාරය දකින්න පුළුවන්. ඉතින් කතකයාට යම් මිරිසියාවක් ඇති වෙනවා නැගණිය අයියාට සමීප වීම. නැගණිය වෙසක් කූඩුව හදන අයියා අභියස ගැවසීම කතකයාට නොරිස්සුම් සහගතයි. ඒ නිසා කතකයා බලන සෑම විටම නංගීව ඇවිස්සීමට, නංගීව කෝප ගැන්වීමට, නමුත් ඒ ෂණයෙන් ඉවර වෙනවා. යලිත ඔවුන් අතර පවතින සහෝදර ප්‍රේමයේ දලුලා වැඩෙන්න පටන් ගන්නවා. මා එක අවස්ථාවක් ඔබට පෙන්වා දෙන්නම්. මෙන්න මෙහෙම නංගී ආරාධනා කරනවා මවගෙන් දඬුවම් විඳීමෙන් අනතුරුව. මේ දෙදෙනා දෙපසකට කරනවා කෙටි කතාවේ. නමුත් දඬුවම අමතකයි. ආයේ සහෝදර ප්‍රේමයෙන් ඔවුන් එකිනෙකා හා වෙලෙනවා. නංගී ආරාධනා කරනවා අයියා කූඩුවේ හැදුවයින් පස්සේ අයියේ කූඩුව බලන්න යමුයි කීවාය. ඇය සුපුරුදු පරිදි තමාව අවසන කතකයාට ආරාධනා කරනවා අයියේ අපියන් රුකු අයියාගේ කූඩුව බලන්න ලෙස. ඉතින් ඔබට පැහැදිලි ඇති මනා ජීවිත පරිඥාණයකින් යුතුව ජීවී සේනානායක ළමා මනස නිරූපණය කර තිබෙනවා. පුංචි ළමා මනසේ වෛරය, කෝපය, එකිනෙකාගෙන් පළිගැනීම යනාදී වූ ගුඩ සහ බොහොම නිෂේධනීය සිතුවිලි ධාරාවන් ගැබ්වී පවතින්නේ නැහැ. ළමා මනස හරි පවිත්‍රයි. ළමා කාලය තුළ ඇතිවන්නා වූ ඊර්ෂ්‍යා සහගත සිදුවීම්, එකිනෙකා කෝප කරවීම්, වැඩිහිටි අවදියේ මෙන් චිරාත් කාලීනව පවතින සිදුවීම් නොවේසේ නම් සංසිද්ධි චිත්තවේග ලෙස අපට හඳුනාගත නොහැකි. ඒවා දියබුබු ලක්ෂණයෙන් මතුවී පහව යන්නාක් මෙන් ඒවා නැතිව යනවා. ඒ නිසා මෙම කෙටි කතාව එක්තරා ආකාරයකින් ළමා මනස දුටු කැඩපතක් ලෙස අවධාරණය කරන්න පුළුවන්. ළමා මනස පාඨකයා අභිමුව ප්‍රතිනිර්මාණය කරන ලද යම් කැඩපතක්. ඔබ සිහිපත් කරලා බලන ඔබේ ළමා කාලයේ, මගේ ළමා කාලයේ, අපගේ ළමා කාලයන් තුළ මේ හා සමානව අපගේ සහෝදර සහෝදරියන් සමග අඩදබර කරන්නේ නැති. නමුත් ඒ ඉතා කෙටි කාලේනයි. ඇතැම් විට මවගෙන් හෝ පියාගෙන් ලද දඬුවමක් හේතු කොටගෙන එම අමනාප වීම වල ආයු කාලය ඉතාම කෙටි වන්නට ඇති. නමුත් නිමේෂයෙන් ඒ සියලුම අමනාප වීම අප දුරලා සුපුරුදු පරිදි අපගේ ක්‍රීඩා විලාසයට, කෙලිනොල් විලාසයට අප අනුවර්තනය වන්නට ඇති. ඔබය සිහිපත් කරන්න. ඉතින් මා කෙටි කතාව ආරම්භයේදී පෙන්වා දුන්නා අයියාගේ භූමිකාව. අයියා ඉතා නිහඬයි, පරිණතයි. ඔහුගේ ඒ වයසට අභිමත ආකාරයට ඔබින චර්යාවක් තමයි අයියා නිරූපණය කරන්නේ. අයියා ඉතාම දුක් මහන්සි වී කැපවීමෙන් මනා සංගමයෙන් යුතුව විශාල පහන් කූඩු රාජ්‍යයක් නිර්මාණය කරනවා. නමුත් අවාසනාවකට පහන් කූඩුව දැල්වීමට යාමේදී කතකයා නැත්තම් මල්ලිගේ අතරද්දකින් කූඩුව ගිනිගෙන දැවෙනවා. ඒ කූඩුව නිවීමට දරන උත්සාහයකදී අයියාගේ අත පිලිස්සීමට භාජනය වෙනවා. එතකොට අයියා ගෙදර තියෙන කරත්තය දක්කාගෙන අයියාව වෙද මහතා වෙත කැඳවාගෙන යන සංසිද්ධියක් මේ කෙටි කතාවේ නිරූපණය කර පවතිනවා. දැන් බලන්න කුඩා කාලේ ළමයෙක්ගේ සිත තුළ ඇති කෙරෙන වරදකාරී හැඟීම තමා වරදක් කළා. ඒ වරද තුළ අනෙකාට ඒ කෙසේ බලපාවිද? ඔබත් මමත් වර්ධනය කරගත යුතු, කුඩා කල සිට ඉගෙන ගත යුතු ලක්ෂණයක් තමයි ඒ වැඩිහිටි කාටත් පොදුයි සහකම්පණය. අනෙකා පිළිබඳ කම්පනයක්, අනෙකා පිළිබඳ අනුකම්පාවක් ජනිත වීම. දැන් මේ මල්ලිගේ හිතේ ඇතිවෙනවා යම් වරදකාරී හැඟීමක්. අනේ මේ තා කූඩුව හැදුවේ අයියා, අපි කලේ අඩදබර කරපු එක. අයියට අපි යම් යම් පමණකින් බාධා කළා. කූඩුව දල්වන්න තිබුණු අවස්ථාවේ අත්තර දීමකින් කූඩුව ගිනිගත්තා. එය නිවීමට ගොස් අයියා පිලිස්සීමට භාජනය වුණා. දැන් මගේ අයියා මරණයට පත් වේද? බලන්න මේ කියවන ඔබටත් මටත් යම් උපහාසයක්, යම් සිනහවක් ජනිත වේවි. ඇයි? අතක් පිලිස්සුණු පමණින් අපි දන්නවා කෙනෙකුගේ මරණය ළඟා නොවන බව. නමුත් ළමා මනසට එතරම් බැරෑරුම් සහගත දේවල් තේරෙන්නේ නැහැ. ළමා මනස එතරම් බැරෑරුම් සහගත දේවල් ග්‍රහණය කරගන්නේ නැහැ. ඉතින් කතකයාගේ සිතේ සහකම්පනයක් තමාගේ සහෝදරයා පිළිබඳව ජනිත වී පවතිනවා. ඒ වගේමයි ඔහු අයියා පිළිබඳ දැඩි පශ්චාත්තාපයකට, පසුතැවීමකට ලක් වෙලා තිබෙන අවස්ථාව මෙලෙස ඔබ හමුවේ ගෙනහැර දක්වන්න පුළුවන්. අයියා මිය යන්නට ඇත යන බිය කරත්තේ ළඟ වෙත්ම මා තුළ දියුණු විය.
අයියාගේ මලකඳ කරත්තේ ගෙනේනු ලැබෙතයි මට සිතිනි. බලන්න කුඩා දරුවාට තමගේ අයියා පිළිබඳව ඇතිවන සහකම්පන හැඟීම. නමුත් අයියා විශ්වාස කරන්නේ මල්ලි මෙලෙස අඬන්නේ තමගේ අත්තරදීමෙන් කූඩුව දැවී ගිය හේතුව නිසා බව. ඔබ බලන්න එතකොට එකිනෙකා පවුල එකිනෙකාගේ චිත්ත වේගයන් චෛතසිකයන් ක්‍රියාත්මක වන ආකාරය. මෙලෙස අයියා තමගේ මල්ලිව සනසනවා. මල්ලි හිසපිරි මදිමින් ඔහුමා ඇමතුවේ මල්ලි කූඩුව පිලිස්සුනාට හඬන්න එපා. අපි එන අවුරුද්දේ ඔයිටත් වඩා ලොකු කූඩුවක් හදමු. එතකොට ඔබට පැහැදිලි කුඩා නැගණිය ඉතාම අලංකාර තැනැත්තියක් විය යුතුයි. නේද? බොහොම කෙලිදොලෙන් පසුවන තැනැත්තියක් විය යුතුයි. ඇයි හුරතලයට හැදුණු තැනැත්තියක්. මල්ලි දඟකාරයෙ ඔහු තුලින් තමයි පවුල පිළිබඳ අපට විකාශනය කිරීම පවතින්නේ. ඔහු යම් වින්දනයක් ලබනවා නැගණියව අනිසිලස කෝප ගැන්වීම හරහා. අයියා බොහොම තලතුණා පරිපූර්ණ චරිතයක්, වයස අවුරුදු 14ක හික්මීමක් සහිත සංයමයෙන් යම් වැඩක නියැලෙන දරුවෙක්, කුඩා කුඩා දේවල් යම් කාලයක් අරගෙන ඉගෙන ගන්න දරුවෙක් සහ ඉවසීම ප්‍රගුණ කර තිබෙන දරුවෙක් විදිහට අපට අයියාගේ චරිතය මේ කෙටි කතාව තුළ ස්ථානගත කරන්න පුළුවන්. ඉතින් මේ කෙටි කතාව පුරාවට විකාශනය වෙන්නේ ඔය ළමා මනසේ පවතින අව්‍යාජ ස්වභාවය, ළමා මනසේ පවතින නොඉඳුල් ස්වභාවය තමයි ජීබී සේනානායක මහතා මේ කෙටි කතාවේ ප්‍රතිනිර්මාණය කර දී තිබෙන්නේ පාඨකයා වන අප ඉදිරියේ. ඊට සරිලන ලෙස වෙසක් කූඩුව ගිනි ගැනීම, එකිනෙකා පිළිබඳව ඇතිවන පශ්චාත්තාපයන්, සහකම්පණය සහ ජීවිතයේ පවතිනා වූ අනියත බව අප සිතූ පැතූ අයුරින් ජීවිතයේ ගලා යාමකට ලක්වන්නේ නැහැ. මහන්සි වී දින ගණනක් වැය කරමින් සෑදූ වෙසක් කූඩුව මුළු මනින් දැවි අළු වී යෑමට ගත වූයේ නිමේෂයයි. එලෙසින්ම ජීවිතයේ විවිධ විපර්යාස ඇතිවීමට ගතවන්නේ කෙටි නිමේෂයක් විය හැකි. ඉතින් මේ කෙටි කතාව මතු පිටතලයේ කුඩා දරුවන්, ග්‍රාමීය පවුල් සන්දර්භයක පවතින එකිනෙකාගෙන පවතින චිත්තවේගයන්, අයියා මල්ලි, නංගි අයියා ආදී බොහොම මානව සමාජීය බලපෑම්, එකිනෙකාගෙන පවතින සම්බන්ධතා, සහකම්පණය වගේ හැඟීම් විස්තර කරනු ලැබුවත් යටිතලයේ මේ කෙටි කතාව අවතීර්ණ කරන සමාජ ධාරණාව තමයි අනියත බව, ජීවිතයේ පවතිනා වූ අනපේක්ෂිත ස්වභාවය මේ කෙටි කතාවේ අපට පසක් කර තිබෙනවා. ඒ නිසා වෙසක් පහන කෙටි කතාව ජීබී සේනානායකයන්ගේ සාර්ථක කෙටි කතා ගොන්නෙහි තවත් අනග කෙටි කතාවක් ලෙස අපට අවධාරණය කරන්න පුළුවන්. මෙහි භාෂා භාවිතය සහ කෙටි කතාවේ ලක්ෂණ පිළිබඳ අපි ඉදිරි විචාර ප්‍රශ්න පිළිතුරින් සාකච්ඡා කරන පොරොන්දුවේ සමුගන්නවා. ඔබට ජය වේවා. ආරාධනා කරන විෂය නිදී ශ්‍රී ලංකා සමග එකතු වන්න අපගේ subscribe button එක click කරන්න, ඔබට අවශ්‍ය comments එහි පහතින් දක්වන්න පුළුවන්. ජය වේවා.